ධර්ම කියන්න ඕන රණවිරුවෝ, ඒත් එක්කම මහින්ද රාජපක්ෂ මහත්මා, ඒ සමයේ තිබ්බ ආණ්ඩුව, ආරක්ෂක ලේකම්, එතකොට ආරක්ෂක ඇමතිත් මහින්ද රාජපක්ෂ මහත්මා, ඒ වගේම මේ සෙට් එකම එකතු වෙලා තමයි මේ යුද්ධය ඉවර කරන්නේ. අපිට මෙයා කතා කරන්නේ නෙවෙයි, මෙයා ගෝඨාභය රාජපක්ෂ, ගෝඨා කියනවා මෙයා. එතකොට මේ මම දන්නේ සල්ලි අරන්ද නැද්ද කියලා. අරන් කියලා අපිට තේරෙනවා. ඒ කියන්නේ මේක පටන් ගත්තේ සෝෂල් මීඩියා කන්ෆරන්ස් එකක් කියලා. පහුවෙන්න මේක පක්ෂයකට කඩේ යන කන්ෆරන්ස් එකක් බවට පත් වෙනවා, මීඩියා කන්ෆරන්ස් එකක් බවට පත් වෙනවා. ආයුබෝවන් ප්‍රචණ්ඩකාරී සගියා, නොකියා සහභාගී වුණ මේ මාධ්‍ය සාකච්ඡාව පිළිබඳව තමයි අද අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් සගියා, මේමයි දැන් අපි අශේන්ගේ මීපාසන් ටික අශේන් සාතන්ට දෙන අවස්ථාව වලට සහභාගී වෙන්න උනා. වාගේ හදවත බයිපාසන් එකෙන් පස්සේ මේ අස්සයාට දැඩි සත්කාරයකින් සිට ප්‍රතිකාර ලැබමින් රෝගියා සුව වෙන මොහොතක ඉන්නේ. මම කෙලින්ම අහුවොත් ප්‍රශ්නේ, ඔයා ගියේ එතෙන්ට තමාගේ අවබෝධයකින් යුතුවද නැතුවද? මම අවබෝධයකින් හිටියේ නැහැ ඇත්තටම. ඒ වගේම තමයි මම සමාජය ගැන, සමාජ දේශපාලන ගැන අවබෝධයක් තිබ්බා. නමුත් මං හිතුවේ නැහැ දෙවෙනි පාරටත් අශේන් මාව වට්ටයි කියලා. ඒ වගේම තමයි මම හිත වුණු වෙලා ඕන මිනිස්සෙට හිත වුණා නේ, ෆිල්ටර් වුණත් හිත වුණු වෙනවා ඕනම දෙයකදී. ඒ කියන්නේ අතරන වෙච්ච වෙලාවක මිනිහෙක් කොච්චර බලු වැඩේ කරා. හරි, ඒ වගේ දෙයකට තමයි මම එතනට යන්නේ ෆිල්ටර් අයියේ. එතකොට ගියාට පස්සේ මම දෙපාරක් තුන්පාරක් බෑ කියන්න පැත්තකට එක්කන් ඇවිල්ලා මම අර මගේ සගේ YouTube channel එකේ කියනවා, මම ඔක්කොම සම්පූර්ණයෙන් කියනවා. මම එතනින් ගිහලා වාඩි වෙන්නේ අවබෝධයකින් නෙමෙයි. අවබෝධයෙන් තොරව. එතකොට මේ බෑ කියද්දි, එතකොට මේ පෝස්ටර් ව්‍යාපාරය තුලින් ලොකුවටම මඩ ගහගෙන යන සෝෂල් මීඩියා හරහා සෑහෙන දැඩි ලෙස මූල්‍යමය පාසුකම් සපයලා වැඩ කරන මේ සජිත් ප්‍රේමදාස, ශ්‍රී මුකය කියලා බුදුරජාණන් වහන්සේට පමනක් දෙන ශ්‍රී මුකයට අපහාස කර ඒ මාධ්‍ය සාකච්ඡාවේදී එතන පිටුපස ඉන්නේ මේ වෙනුවෙන් තමාගේ මේ සහයෝගය දක්වන්නේ අශේන් ඇතුළු මේ සාමාන්‍ය කලාකරුවෝ ටික. එක්කෙනෙක් නම් කීලිකරු, අනිත් එක්කෙනා නම් කොච්චි මිරිස් කවන්න ඕනේ, තව එක්කෙනෙක් ඇවිල්ලා සමනල් සඳනේ ඉහෙලිම සිටින සමනල් දැලඹුවා කාඩේම මරන්න ඕනේ. ඒතර චතුවක්ක ගැන නම් මම එච්චර සිතුව පැතුම් දන්නේ නැහැ. මේ අවස්ථාවේදී ඔයා සහභාගී වුණා, ඔයාගේ පිටුපස ආසන වල ඔයා ඉන්නවා. ඔව්. ඉදිරිපෙළ නියෝජනයක් නමුත් වාඩ හිතුන්නේ නැද්ද මේ අශේන් කොල පාට කොට්ටේ දියලා උස නැති මේ දොඩංගිඩ දෙයක් තරම් උස නැති මිනිස්සයා වාඩි වෙනකොට අර අධිපෝෂණයට හැදිච්ච හරිද චිලි ඇවිල්ලා කොට්ට මේවා කරනවා. එතකොට මයික් එකක් වැටෙනවා. එතකොට හිතෙන් නැද්ද අසුබ ලකුණක් උනේ මට මේ අවස්ථාව වැරදුනා කියලා නැගිටලා යන්න හිතුන්නේ නැද්ද? නැගිටලා යන්න හිතුණා. නමුත් එතන මට ඒ තරම් يعني මම අවුරුදු 20ක් කොල්ලෙක් පිළිටයි. ඔව්. එතන දැන් අශේන් ගාව ඉන්නවා පිරිසක්. මට පේනවා දැන් මේ වටේ ඉන්නවා. එතකොට මම පිටිපස්සේ ඉන්නේ ගොඩක් බයෙන්. මම මට මොනවද බය? බය කියන්නේ මේක පටන් ගත්තේ සෝෂල් මීඩියා කන්ෆරන්ස් එකක් කියලා. පහුවෙන්න මේක පක්ෂයකට කඩේ යන කන්ෆරන්ස් එකක් බවට පත් වෙනවා, මීඩියා කන්ෆරන්ස් එකක් බවට පත් වෙනවා. එතකොට මගේ කෙලගිල්ල ප්‍රමාණය වැඩි වෙනවා, හෘද ස්පන්දනය වැඩි වෙනවා. මට හිතා ගන්න බෑ. ඩබ් එක වෙනස් වෙනවා. ඔව්, දාඩිය දානවා. ඒ වගේ ප්‍රශ්න ටිකක් මට එනවා. ආපු ගමන්ම මට හිතෙනවා නැගිටින්න ඕන කියලා. නමුත් අර මගේ හිතේ හිතායි ඔයාට. එතකොට මෙන්න මේ ප්‍රජා රණවිරු ගාය කියලා කියපු මේ හරිද ගෝඨාභය රාජපක්ෂ මේ අපේක්ෂකතුමාට ජම්පරේ අඳන්න කියපු මේ රවුල් ගසක් වන්දදී අශේන්ගේ පරපුරම නියෝජනය කරන හරිද මේ ප්‍රකාශ කරපු කට්ටිය ඉදින්දි දැන් ඔයාගේ හදවතට මීට වැඩි ලැප්ටොප් හඬ වෙනස්සුන් නැද්ද බෝම්බ පිපිරෙද්දි? එතකොට අමුමුවේ ඝාතන සිදුවෙද්දි රණවිරුවාට මෙච්චර අපහාස වෙද්දි එහෙම තිබිච්ච වාතාවරණය නිමා කරපු ජනාධිපතිරට එරෙහිව මේ යන ගමනක්. මම සිංහල කොල්ලෙක් විදියට අවුරුදු 20යි. නමුත් මට අශේන්ට වැඩි අශේන් කියනවා සාමාන්‍ය කොල්ලෙක් මම. හැබැයි මගේ යාළුවෝ කනකොට බොනකොට මද්ද්‍රව්‍ය අරගෙන මද්ද්‍රව්‍ය ඕන මිනිස්සෙක් මක් පැන් ටිකක් දුම් වැටියක් පානය කරනවා. නමුත් ඒව රෙකෝඩ් කරන්න හරි තරම් අඩු මානසික මෙහෙම කරන්න ට්‍රයි කරපු කෙනෙක් ඉන්නවා. මට ඒවයි සාක්ෂි දෙනවා ඉදිරිපත් කරන මේ මිනිස්සු ගේන මෙහෙම ප්‍රකාශ කරන මෙහෙම මානසිකත්වයක් තියෙන කොණ්ඩම් ස්පා කියලා ගෑනුන්ව එතන තමන්ගේ අම්මා, එතකොට තමන්ගේ නැගණිය, තමන්ගේ බිරිඳ, තමන්ගේ අක්කා ආච්චි මේගොල්ලන් ගැහණු උතුම් මව්පදවියක් ලැබීමේ පසුව තමයි දරුවෙකු මෙලොවට බිහි වෙන්නේ. මේ වගේ අපහාස කරන ඒකේ සීමාව නික්මවා ගිය මේ වගේ පුද්ගලයෙක් සාමාන්‍යයෙන් කියද්දි එයා සාමාන්‍ය පුද්ගලයෙලු. එතකොට සමාජ ආශ්‍රය නැති මිනිස්සෙක් කියනවම සාමාන්‍ය කියලා මේ තාරුණ්‍යයට ඇඟිල්ල දික් කරන්නේ. තාරුණ්‍යයේ විනෝදාත්මකත්වයේ තියෙන අධ්‍යාපන වශයෙන් පෝෂණය වෙන්න ඕනේ. රටක නායකත්වයක් දරන්න පුළුවන් බිහි වෙන්නේ සමාජගත වෙච්ච මේ වගේ මිනිස්සෙක් පිටුපසින් එතෙන්ද හිතුන් නැද්ද මේ යන ගමන වැරදි, මම වැරදි බස් එකකට නැගලා තිනේ, මම ටිකට් එකත් සල්ලි එපා කියලා මම පයින් ඇවිදන් යනවා කියලාත් හිතුන් නැද්ද? හිතුණා 100%ක් මට හිතුණා. පිළිටේ වාක් කියපු කතාවේ ලොකු සාන්තර්ගතයක් තියෙනවා මට. මෙහෙමයි, මම එක පක්ෂයකටවත් කඩේ යන්නේ නැහැ. කවුරු පක්ෂ වලට කඩේ යනවද නැද්ද කියලා මම තීරණය කරන්නේ නැහැ. මම මගේ කඩේ යනවා මෙහෙම ඉන්නේ නැහනේ ඔයම අයනේ. අනිවාර්යයෙන්ම මම මගේ දේශපාලන මතය මම පෞද්ගලිකව සහ මට දේශපාලන
මතයක් ඉන්නට දාන්න පුළුවන් මගේ YouTube channel එක මගේ YouTube channel එක දානවා මං එතනට යන්නේ වෙන මිනිහෙක්ගේ සබදුක් බලන්න ගියාම අනිවාර්යෙන් මමත් රෝගියෙක් වුණා එතන ඔයාලට මීට කලින් අසුුණාද අපි මේ කැටි කලත් තුල විශේෂ විශේෂයෙන් සාකච්ඡා කරන්න ඕනේ අධිවේගී මාර්ගය තුලනේ අපි ආයේ මහින්ද රාජපක්ෂ මහත්තයා තුමාට පින් සිද්ධ වෙන්න එතකොට ඔයාලට හිතුන්නේ නැද්ද මේ කතන්දරයේදී ඔයාට අර මේ ප්‍රියන් මැණික් මහත්මයා එතුමා තමගේ සෝස්සා යම් කිසි දැනකට ආවිලා අද දිදුලන ලංකාවේ උතුම් පුරවැසියෙක් දෙවි කෙනෙක් මේ පිට එතුමා තමන්ට කැමරාව කරන් දීලා මේ වගේ අසිටිත මේ වගේ අජාසත් මේ වගේ නපුංසකයක් නියෝජනය වුණාම එතුමාටවත් ඇහැට කඳුලක් එයි මොකද්ද මේ මං කිව්වේ කියන මතේවත් ඔයාලට ආවේ නැද්ද ඒ ප්‍රශ්න අනිවාර්යෙන්ම කන්ෆරන්ස් එකෙන් නැගිටලා එළියට එද්දිම කට්ටිය පෝස්ට් හදලා ඇත්තටම ගොඩක් දුක විඳලා ප්‍රියන් අයියව ඒකට ගාව ගත්තේ කියන ඒ වගේම ඊට පස්සේ කෝල් එකක් කරන් ප්‍රියන් අයට බණින එක ඔයගොල්ලෝ අහන්න ඇති ප්‍රියන් අයට බණින එක ඇත්තටම අප්‍රසන්නයි ඒ වගේම තමයි කියන්න ඕන අපේ ඇව්වා ඔව් ඒ වගේම තමයි කියන්න ඕන වේලපහව ප්‍රශ්නට අෂේන් කරන වීඩියෝස් අෂේන් කරන වීඩියෝස් අෂේන් කරන වීඩියෝස් ඇත්තටම වෙනස් වෙන්න ඕන හරි ආජර් ගැලපෙන්නේ නැති ගැලපෙන්න ඒ වගේම තමයි මගේ වීඩියෝස් වල මම නිර්වත මාකට් කරේ නැහැ ඒ වගේම තමයි කියන්න ඕන පක්ෂ වලට කඩේ සල්ලි වලට කඩේ යන එක වැරදි ඔව් ඒක මම දන්නේ සල්ලි අරන්ද නැද්ද කියලා අරන් අරන් කියලා අපිට තේරෙනවා හරි මම තවදුරට තව ප්‍රශ්න ඔයාලට තේරුන්නේ නැද්ද මෙයාගේ දේහ ලක්ෂණ මෙයාගේ නපුංසක ලීලාවෙන් තමයි මෙයා ප්‍රශ්න මාධ්‍ය සාකච්ඡා ඉදිරිපත් මෙයා කතා කරන අංකල් මෙයාගේ හඬ බලන්න හඬ හඬ වැරදි එතකොට මෙයා මාධ්‍ය වේදිකාවට ඕම කතා කරන මෙයාට මාධ්‍ය එතෙන්ට ආවේ මෙයා දේශපාලන වශයෙන් යම් කිසි මෙයා ක්‍රියාකලාපයක යොමු වෙලද එතකොට ඔයාට හිතුණාද මේ ගරුතර සංගරත්නයේට රංජන් රාමනායක මේ නළුවා හරිද අපි අර දේශපාලඥයෙක් කියන්න බෑ මේ නළුවා මෙහෙම කතා බහ කරද්දී සංගරත්නයේ ආමුදුරුව අපේ නම හිමි අවසර එහෙම දේවල් දිහා කතා කරද්දී මෙතන ඒ රංජන් රාමනායකට දාන ටොන් එකේ ටොන් භාගයක විතර වැරද්ද මෙයාට පටවන්න ඕනේ නේද බර කරද්දී අනිවාර්යයෙන්ම අපි වචනයක් කියද්දී අයියේ එකපාරක් නෙවෙයි සා බෞද්ධද බෞද්ධ බෞද්ධ නියම් බෞද්ධ සිංහල සිංහල මම 100,000 වතාවක් හිතන වචනයක් කියන්න කලින් අනිවාර්යයෙන්ම කටවාචාලකමට කියවන එක නෙමෙයි ඇත්ත අනිවාර්යෙන්ම වචනයක් කියද්දි කල්පනා කරන්න ඕනේ ඒ වගේම අපිට මේකෙන් ප්‍රශ්නයක් වෙයිද අපේ සංස්කෘතියේ ප්‍රශ්නයක් නේද අනිවාර්යෙන්ම YouTube කරන මලිලාට අයියලාට අක්කලාට ඔක්කොම කියන්නේ අපි අපේ සංස්කෘතිය ගැන හිතන්න ඕනේ අපේ බෞද්ධකම ගැන හිතන්න ඕනේ අපි සියලුම ජාතීන්ට සියලුම ආගම් වලට ක්‍රිස්තියානි ආගම හින්දු ආගම ද්‍රවිඩ ආගම බර්ග මුස්ලිම් ආගම මේ හැමෝටම ගරු අපි කතා කරන පූජකතුමා නෝ එතකොට අපි මේ ස්වාමින් වහන්සේ එතකොට හින්දු පූජකතුමා මෙහෙම කතා ඉතින් මෙයා කතා කරන්නේ එතකොට මෙයා ගෝඨාභය රාජපක්ෂ ගෝඨා කියනවා මෙයා එතකොට මේ ගම්මේ කතා කරද්දි මහත්මයා රජිත් ප්‍රේමදාස මහත්මයා කියලා අපි අදවත් කතා කරනවා අවශ්‍ය අවස්ථාවන් මේ හරි ත්‍රිපාල සිරිසේන මහත්මයා මහින්ද රාජපක්ෂ මහත්මයා අනිවාර්යම කියනවා මම මගෙන් එහා මම දේශපාලන පක්ෂ වලට කඩේ යන්නෙත් නැහැ මම පක්ෂපාතී කතා කරනවා අනිවාර්යම කියනවා මහින්ද රාජපක්ෂ මහත්මයා යුද්ධ ඉවර කරා ඒකට මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඒ වගේම සරත්තුංසේක මහත්මයා ඒ වගේම රණවිරුව මේ ඔක්කොම දායකත්ව දක්වලා තමයි මේ දේ කරේ ඒ අයට අනිවාර්යම ස්තුතිවන්ත වෙනවා මම අවසාන වශයෙන් නොවගෙන මේ නිදාසි අපි හුස්ම ගන්න රටේ ආර්ථිකය අද මෙහෙම පල්ලෙහාට වැටලා තියෙන කුඩු පට්ටම් වෙලා එතකොට අපිට අත්තේ බඩු තිනව පේන්නේ මේ වගේ නෝමිනා විතර හැසිරෙන මාධ්‍ය මේ සෝෂල් මීඩියා හරහා එන මේ මාධ්‍ය කරුවන් මේ වගේ නුපුහුණු හරිද කට්ටිය පුහුණු කඳුර වලට යොමු කරනෝනේ මේ අවස්ථාවේ අපි මේ නිදාසි උස්මරම් මෙහෙම භුක්ති විඳින්නේ ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ සහ සියලුම රණවිරුවන් සංගරත්න සහ සියලුම ආගම් ජාතීන් එකතුව ආපු ගමන නෙවෙයිද කියන ප්‍රශ්නෙට මට කෙලින් උත්තරයක් දෙන්න අනිවාර්යම මම අනිවාර්යම කියන්න ඕන රණවිරුව ඒත් එක්කම මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ සමයේ තිබ්බ ආණ්ඩුව ආරක්ෂක ලේකම් එතකොට ආරක්ෂක ඇමතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ වගේම මේ සෙට් එකම එකතු වෙලා තමයි මේ යුද්ධ ඉවර කරන්නේ අපි නිදහසේ මම කොළඹ ඇවිල්ලා ඉන්නේ අපේ අම්මයි තාත්තයි කොළඹ මාව ඉවලා තියෙන්නේ බය නැතුව ඒ වගේ නිදහසේ අසෙන් කියනවා මල්ලි බෝම්බ වලට බයලු බස් එක යන්න බයලු වෙඩි තියන මේ වගේ මිනිස්සුන්ට මේ වගේ පූස් පැටියට වෙඩි තියන්න බෝම්බ ගහන්න නෙමෙයි මේ වගේ කුරුර තස්වාදයන් නිමා කරපු රණවිරුව මේ වගේ මිනිස්සෙක් මග අරිනවා මිසක් මේ වගේ මිනිස්සෙක් අරගෙනලා හදා වඩා කරගෙන ළඟ තියාගනි විනෝදාංශයකට මූඩ පුහුණු කරලා බුද්ධියක් ලබා දෙයි මේ වගේ මිනිස්සෙ මරලා වැඩක් දිනනවා මේ මිනිස්සුන්ට අත කරලා මේ වගේ මිනිස්සුන්ට කරන්න ඕනේ මෛත්‍රී කරන්න ඕනේ හරිද එතකොට අවසාන වශයෙන්ම මම ඔයාලට කියනවා එක හෙලා මේ රට දියුණු කරන්න පුළුවන් නම් ගෝඨාභය රාජපක්ෂ තමයි ජනාධිපති භාවයට පත් කරන්න ඕනේ කියන මතය මම ඉදිරිපත් කරනවා ඔබේ මතයත් ඉදිරිපත් කරන්න ඒ වගේම තවදුරටත් මම අහනවා නම් වාගෙන් අවසාන වශයෙන්ම කියන්න කැමති මෙතෙන්දි පොහට්ටුව ආවේ නැත්නම් අපේ ගේට්ටුව වලට කවුරු තට්ටු කරයි දන්නේ අපේ ගෙවල් වල ගේට්ටුව වල ලාච්චු වල හොර සල්ලි නැහැ සේප්පු වල බඩු නැහැ සිරප්පුයි සපත්තු ඔක්කොම හුරුයි හැබැයි මේ දෙන්නේ බබලලා මල්ලෙන් එළියට පැනලා ඔත්තුවක් නෙවෙයිද රට විනාශයට යනවා රටේ නපුංසකය වැඩි වෙනවා රටේ දියුණුව දිවට වැටෙනවා රට අගාධයට යනවා කියන ඔත්තුව නෙවෙයිද අශෙන් දෙන්නේ
මෙහෙමයි අශේන් දේශපාල පක්ෂයකට කඩේ යනවා කියලා හැමෝම කියනවා. ඒක එතකොට සල්ලි 100,000 110ක් ගත්තා කියලා කියනවා. එතකොට ඒ වගේම ඉරාජ්ජයියත් කඩේ යනවා කියලා සමහරු කියනවා. මම කියන්නේ කියන කතාව. ඉරාජ්ජයියාගේ කතන්දරේ ඉරාජ්ජයියා සෝෂල් මීඩියා හරහා ඉරාජ්ජයියා යම්කිසි කලාකරුවෙක් කැමති ආව ගමන මම කියන්නේ මම සමාජයෙන් ඇහෙන කතාව කියන්නේ. මම අයියේ මම කියන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වැරදිත් කියනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා වැරදිත් කියනවා. ඒ වගේම විශේෂයෙන්ම ගරු කරන්න ඕන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යුද්ධය සඳහා රණවිරුත් එක්ක එකතු වෙලා ලොකු ප්ලෑන් එකක් ගහලා ගේමක් ගැව්වා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයා තාත්තරත් හොඳ කියනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා හොඳ කියනවා. ඒ වගේම මම කියන්නේ බේපාර හැමෝටම තීරණයක් ගන්න මොලයක් තියෙන රටේ මිනිස්සුන්ට හොඳ බණ තියෙන නායකෙක් බෝම්බ පිපරපු නිසා අනිවාර්යෙන්ම ආරක්ෂාව ගැන හිතන්න ඕන. ඒ ගැන හිතන නායකෙක් දුප්පතා ගැන හිතන නායකෙක් දුප්පතාගේ හිතවතා වෙන නායකෙක් දුප්පතාව ගොඩනගන නායකෙක් ඒ වගේම අපේ රටේ මේ සෞභාග්‍ය ඒකීයතාවය ඒක හැමදේම හැම පැත්තම වැටලානේ තියෙනවා. සගයට ආදරය කරන හැමෝම සගයගේ පණිවිඩය අරගෙන නොකියා කියන දේ හොඳට තේරුම් අරගෙන ඇති. ඉතින් අපි බලමු ඡන්දය අනුව රටේ දියුණුවට ආශිර්වාදය ලැබිලා රටට අපේ ශ්‍රී ලංකාවට හොඳක් වෙයි ලෝකෙට හොඳක් වෙයි උතුම් ආශිර්වාද ලැබේ. ඒ වගේම මොලේ පාවිච්චි කරලා ඡන්දය සම්භාගයක්වත් ගන්න එළියට සරෙප්පු දෙයක්වත් නැතුව බහින්න බැරි මේ අශේන් වැනි මේ වගේ තාරුණ්‍ය අඩපණ කරන පුද්ගලයන් මේ රටේ විස බීජ ඒ වගේම දුෂ්කර ක්‍රියා කරන්න යන ওই නායකතුමා දුෂ්කර ක්‍රියා කරේ බුදුරජාණන් වහන්සේ බුදුන් වෙන්න කලින් සිදුවත් කුමරු වශයෙන් දුෂ්කර ක්‍රියා කරා. මෙයා දුෂ්කර ක්‍රියා කරන්න නෙවෙයි වචනයක් පාවිච්චි කරන්න දන්නේ නැත්නම් අනන්ත ලෙස දුක් විඳින්නම් කියන කට්ට කන්න කියලා කිව්වත් ඊට වැඩිය හොඳයි ජනාධිපති අපේක්ෂකතුමනි. ඉතින් මම හිතනවා ඔබ මෙතන සහභාගී වුණා ඔයාගේ YouTube channel එක හරහා හොඳ ක්‍රියාවන් කරන ඔයා ඔයාට මේ ලැබෙන සල්ලි වලින් ප්‍රියාන් මැනික් මේ ඒ මැතිතුමා කරන් දීපු දෙයින් අපේ රටට තාරුණ්‍යයට අපේ දුකී දුප්පත් ජනතාවට හොඳක් කරමින් මේ ආදර්ශයක් වෙමින් මේ channel එක subscribe කරන්න මම ෆිල්ටි මාව subscribe කරන්න නැත්නම් subscribers ලා ඉන්නවා මාව subscribe කරන්න tribe එක මගේ hype එක මගේ ෆිල්ටි මේ line එක මගේ රැඳී සිටින්න ජය වේවා සකබෝමි ස්තුතියි අනිවාර්යයෙන්.